දෙදහස් විසිහතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක කාලයක් පමණයි. මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන රටවල් රැසක් සිය සංචිත නිවේදනය කර ඇති අතර ශ්‍රී ලංකාවද ක්‍රීඩකින් 15 දෙනකින් ඉන්න සංචිතයක් නිවේදනය කළා. ලෝක කුසලාන තරගාවලිය ජූනි 1 වෙනිදා සිට 29 වෙනිදා දක්වා බටහිර ඉන්දියා කොදෙව් දූපතෙහිදී ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 20 කාණ්ඩ 4ක් යටතේ මූලික වටයේදී තරඟ වැදීමට නියමිතයි. එහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව අයත් වන්නේ D කාණ්ඩයටයි. ඒ අනුව ඒ කාණ්ඩය සඳහා ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව සහ ඇමරිකාව යන රටවල්ද, බී කාණ්ඩය සඳහා එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන රටවල්ද, සී කාණ්ඩය සඳහා නවසීලන්තය, බටහිර ඉන්දියා කොදෙව්, ඇෆ්ගනිස්තානය, උගණ්ඩාව, පැපුවා නියුගිනියාව යන රටවල්ද, ඩී කාණ්ඩය සඳහා දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාල යන රටවල්ද ඇතුළත් වෙනවා. මූලික වටේ තරඟවලින් පසු සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් සුපිරි 8 දෙනාගේ වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා. සුපිරි 8 දෙනාගේ වටේ තරඟවලින් පසුව අවසන් පූර්ව වටේ තරඟ හා අවසන් මහා තරඟයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඇමරිකාවේ ක්‍රීඩාංගන 3කදීද කොදෙව් දූපත්ති ක්‍රීඩාංගන 6කදීද තරඟ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ ඇමරිකාව සහ කැනඩාව අතරයි. තරඟාවලියට තේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟය මෙරට වේලාවෙන් ජූනි 3 වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නියම්යෝගීදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි දෙවන තරඟය බංග්ලාදේශය සමඟ ජූනි 8 වෙනිදාත්, 3 වෙනි තරඟය නේපාලයට එරෙහිව ජූනි 12 වෙනිදාත්, 4 වෙනි තරඟය නෙදර්ලන්තයට එරෙහිව ජූලි මාස 17 වෙනිදාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.